තාත්තා කිව්වා එන ගමන් ඔයාලා මගේ රංගපෑම බොහොම හොඳයි ඔයාලා මගේ ලක්ෂයයි හැබැයි මීට පස්සේ චරිත තෝරගන්නකොට කල්පනා කරලා කරන්න ඕක තමයි ඉන්ජෙක්ෂන් එක මට හම්බෙන්නේ වෙස්සන්තර නාට්‍යයේ මම රංගපෑවා වෙස්සන්තර නාට්‍යයේ ඩිජාමන රුක්මනී දේවිත් එක්ක තමයි හිටියේ ඒකේ ප්‍රධාන චරිතයක් තමයි ජූතක බවුණාගේ චරිතය ඒගොල්ලන්ගේ තාත් අම්මට නංගිලාට ඔක්කොටම ආරාධනා දුන්නා මේක බලන්න දැන් මේ මිනිසයා දකින්නේ මේ අවුරුදු 80කට එහා පැත්තේ කොඳ නැමෙලා ඉන්න මේ දුර්ල මිනිහෙක්නේ බමුණෙක්නේ අම්මා කියලා තියෙනවා අපේ දරුවෝ බමුණන්ට දෙන්නේ නැහැ කියලා කේමනක් තියෙනවා ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා අද අපේ කතානායකයා මේ කේමනෙන් අපගමනේ වූයේක් ඔහු කීර්තිමත් රාජසේවකෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් තිර රචකයෙක් ගීත රචකයෙක් දේශකයෙක් එවැගේම හෙළ සිනමාවේ මහා රංග පෞරුෂයක් ඔහු කලා කීර්ති කලා ශූරි සතිෂ් චන්දර ඉදිරිසිංහ මහතා අයබෝවන් අයබෝවන් LB පිලිසඳර වැඩසටහනේ ඔබ අද අපේ ශ්‍රීශේෂී ආරාධිතයා අපි දන්නවා ඔබට ශ්‍රීශේෂී හැකියාවන් රැසක් තියෙනවා පිටු ගණනක පිටපතක් වුණත් බොහොම කෙටි කාලයකින් මතකයේ තබාගෙන එකවර ඔබට ඉදිරිපත් කිරීමේ හැකියාවන් තියෙනවා මතකයන් අපි හැමෝටම තියෙනවානේ අපි අපේ වැඩසටහන කුඩා කාලයේ ඔබේ මතකයන් එක්ක ආරම්භ කරමු ඔව් මම 1941 උපත ලැබුවේ 43 වර්ෂයේදී මට අකුරු කියෙව්වා පෑලිගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 45දී පළවෙනි කියන්නේ හෝඩිය පන්තියට ඒ ගාලේ පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය කියලා නැහැ හෝඩිය පන්තියට ඇතුළු වුණා. එතන ඉඳලා හෝඩිය පන්තියයි පළවෙනි පන්තියේ හිටියේ මම කැලණිය බරාගොඩ රජයේ පිරිමි පාසල. දැන් අද ඒක ශ්‍රීමත් ඩී විජයතිලක විද්‍යාලය. එතනින් පස්සේ 1947දී මම කැලණිය වරාගොඩ ධර්මාලෝක විද්‍යාලය අද ඒක ජාතික පාසලක්. එතනදී පූර්ව ජ්‍යෙෂ්ඨ දක්වා මම ඉගෙන ගත්තා. මෙන්න මේ කාල පරස්සේ තමයි මගේ කලා ජීවිතයේ මුල්ම අඩිතාලම වැටුනේ. අපිට තිබුණා පී රූබන් පීරිස් මහත්තයාගේ මව්බස කියලා කියවීම පොතක්. ওই පොතේ තියෙනවා මේ මම මරණ සැටි පෙන්වමි. ඒ කියන්නේ මද්දුම්බණ්ඩ කතාව. දැන් මේකේ තියෙන දෙබස් ස්වරූපෙන් දැන් මම පන්තියේදී කියවීම පාඩමේදී රජ්ජුරෝ කියන එක විදිහකට වදකියා තව විදිහකට ලොකු බණ්ඩක විදිහ මද්දුම් බණ්ඩ විදිහ දැන් ඒ කවුරුත් කියලා නෙමෙයි දැන් ඊට පස්සේ අනිත් ළමයි මේ විදිහට කියන්නේ එතකොට සර් ඉඳන් කිව්වා කරොලිස් සර් මේ ඉදිරිසිංහ කියන විදිහට ඔගලුත් කියන්න කියලා දැන් මට 10-15 සැරයක් මේක කියවන්න සිද්ධ වුණා මට මේක පාඩම් වුණා පාඩම් වුණා ටික දවසක් යනකොට අපේ හන්දියට නාට්‍යයක් පෙන්නුවා වෙසක් නාට්‍යයක් ඒක දිහා බලනකොට මට පේනවා අර මං ඔළුවේ තියෙන කතන්දරෙත් මේ විදිහට කරන්න පුළුවන් කියලා නැත්නම් නාට්‍ය ගැන දන්නේ නැහෙනි අන්න එහෙම තමයි ඒක නිෂ්පාදනය කරා මගේ යාළුවෝ අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම කරගෙන හැබැයි නිකම් පෙන්වන්නේ නැහැ ටිකට් ගහලා තමයි පෙන්වන්නේ සුදු එක්සයිස් පොතක් අරගෙන රූල් ගහලා අර ඇල්පිනෙත්ෙන් අර ටිකට් එක කඩන දැන එහෙම හිල් කළා 7-3-2-1 ටිකට් එකක් ඉතින් අපිට 735ක ආදායමකුත් ලැබුණා ඒ කාලේ හිටියන ලොකු මේව එක අපි තේපැන් සංග්‍රහයක් පවත්වලා තමයි පාටිය දැම්මේ. ඔතන තමයි මගේ ආරම්භය. ඊට පස්සේ ධර්මාලෝක විද්‍යාලයේ අපේ අර ගෙදෙද්දි කරපු මේ පෙන්නපු හැකියාව අපේ අක්කා කෙනෙක් RL විමල ධර්ම රවිලාල් විමල ධර්ම යසෝදා විමල ධර්මගේ තාත්තා අපේ පන්ති කාමර ගුරුවරයා සිංහල සර් එයාට මේක කිව්වහම එයා ළමා නාට්‍යයක් ළමා පිටියට මාව තෝරගත්තා. ඒක තමයි ඉස්සෙල්ලාම ගුවන්විදුලි සංස්ථාවේ 10 වෙනි මැදිරියේ ස්ටේජ් එකක සේරිවාණි ජාතික කදාවරලු කතාව රඟපෑව මම ඒක දෙවිදත්තට හිටියා. ඔතන තමයි ආරම්භය. ඔබතුමා සිනමාවට රංගදරයෙක් විදිහට විතරක් නෙමෙයි තිර රචකයෙක් විදිහටත් අධ්‍යක්ෂවරයෙක් විදිහටත් සම්බන්ධ වෙලා තියෙනවා. අපි මේ පිළිබඳවත් අපි වැඩසටහනේදී කතා කරන්න කැමතියි. මෙහෙමයි දැන් මුලින්ම චිත්‍රපටිය ගැන කියන්නේ ඉස්සෙල්ලා මේ වේදිකා නාට්‍ය ගැන කියනවා මම ධර්මාලෝක විද්‍යාලයෙන් පස්සේ ඇල්පිටිය ශාන්ත මරියා විද්‍යාලයට ගියා පුරුදු ගහටක්ම ඒකේදී මට මුණ ගැහුණා වර්ණන් ගුණරත්න
ඇන්ටන් බර්නකුල සහ එච් එච් ෆර්නැන්ඩෝ කියන ගුරු බෞතුන්. දැන් අද ඒ තුන්දෙනාම ජීවතුන් අතර නැහැ. ඒත් ඒගොල්ලෝ ඒ ඉස්කෝලේ නාට්‍ය පැත්තට ඒ සර්ලා හරි කැමැත්තක් දැක්වුවා. ඒගොල්ලෝ මුලින්ම ප්‍රංශ දෘශ්‍යකාව්‍යයක අතුරු මොලියගේ ටාටූෆ් එක ඉංග්‍රීසි නම ද ඉම්පොස්ටර් ඕක පරිවර්තනය කරලා නාට්‍යයක් කරා. බෙස් මොහුණු කියලා මම ඒකේ ප්‍රධාන චරිතය රඟපෑවා. ඊට පස්සේ ඒ ස්කූලෙන් එළියට ආවට පස්සේ මට කල්පනා කරා මං නාට්‍යයක් තනියම කරන්න ඕන කියලා. අර පිටපත මං තෝරගත්තා. හැබැයි මං පිටපත වෙනස් කරා. අර මූලික කතන්දරයේ දවස් එහෙම තියෙද්දි අනුසාරයෙන් මගේ අපේ සමාජයට ගැළපෙන විදිහට වෙනස් කළා. 1963 දී ලොක්ඩවුන්ලේ ලුම්බිනි රඟහලේදී බකතපස් නාට්‍ය රඟපෑවා. අපේ මාල්ලි පොන්සේක පවා ඒක මුලින්ම රඟපාපු කෙනෙක්. ඒක තමයි මගේ ආරම්භය. ඊට පස්සේ අත්තිකමල් පිපිල කියලා දෙවෙනි නාට්‍ය කරා. ඒ දෙවෙනි නාට්‍ය විශේෂයක් තියෙනවා. අපේ වික්‍රත්නායක කියන සංගීතවේදියා මුලින්ම සංගීතයේ සැපුවේ ඒ නාට්‍යයට. සංගීත අධ්‍යක්ෂවරයා විදිහට. එතකොට ඔහු සංගීත විද්‍යාලයේ දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉස්සර කියන්නේ හේවුඩ් එක සංගීත විද්‍යාලයේ ශිෂ්‍යෙක් වශයෙන් ඉඳදී එක කරේ. මොකද මගේ ලොකුමල්ලි නිමල් එයාත් එක්ක හිටියා. තමයි මට මෙයාගේ දක්ෂතාවය කිව්වේ. දැන් මෙන්න මේ පිටපත තමයි නැවත තිරනාටකයක් විදිහට ගෙනාවේ. අර මගේ ස්වතන්ත්‍ර නිර්මාණය මං ස්වතන්ත්‍ර තිරනාටකයක් විදිහට තමයි ඒක හැදුවේ. හදලා මාතරංචි කරා. ඊට පස්සේ ශ්‍රීමදාරා ලිව්වා, රජගෙදර පරවි ලිව්වා, හුළුවාලි එකේ අර දාරජපක්ෂගේ එක අනුසාරයෙන් කරිගැසුවා. ඒ විදිහට කරා. ඉතින් ටෙලිනාට්‍ය පිටපත් නම් වැඩි ලීල නැහැ. හැබැයි මේ පෞගේ කාලේ හම්බ වෙච්ච දැඩි විවේකයෙන් ප්‍රයෝජනයක් ගන්නලා සත්මගර්ණලු කියලා තිරනාටකයක් ඉවරයි. ලබන අවුරුද්දේ ඒක නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබ කලා ශේෂ්ත්‍රයට නිර්මාණ රසක් දායක කරපු කෙනෙක්. මේ සිනමා නිර්මාණත් එක්ක සහ ඔබේ රංගන ජීවිතයත් එක්ක ලැබූ සම්මාන පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. ඔව්. මම ගත්ත සුවිශේෂී සම්මානයක් තියෙන සම්මාන අතර සුවිශේෂයි. ඒක ඇවිල්ලා මේ ගාමිණී වංශක මහත්මයා අධ්‍යක්ෂණය කරපු කොටිවල්ගේ චිත්‍රපටිය. ඒකේ මම භික්ෂු චරිතයක් රඟපෑවේ. මේක විශේෂත්වය මේකයි. තිරේ දහවන කාලය තප්පර 90යි. ඒ කියන ඔබතුමාගේ චරිතයේ ඔබතුමාට දෙබස් කියන්න තියෙන තප්පර 90යි. මිනිත්තුයි තප්පර 30යි. වචන පේදී 4යි. නමුත් මේකට සරසවි චිත්‍රපටි උල්ලේදී සුවිශේෂී විශිෂ්ට රංගන කුසලතා සම්මානයක් හම්බ වුණා. මං හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙත්ම මේක හරින්ද ගියා නම් ගිනස් වාර්තාවක් ඒක. ඒක තමයි ලොකුම දේ. ඊට පස්සේ 1985 හිමකතර කියන නාට්‍යයේ හොඳම සහාය නළුව සම්මානය හම්බුණ ජනාධිපති සම්මාන. ඊට පස්සේ මට OCIC, එතකොට රයිගම් සම්මාන, සුමති සම්මාන ඒවා මේ ලැබිලා තියෙනවා. ඔව්, අර මගේ නම කියනකොට ඔබ මුලින්ම සඳහන් කර වචන දෙකක් කලාසූරි කලා කීර්ති කියන එක. 1990 තමයි ජනාධිපතිගෙන් ඒවකට හිටපු ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා කලාසූරි සම්මාන. ඒක රාජ්‍ය සම්මානයක්. ඒක ලේසි එකක් නෙමෙයි. බොහෝම විශේෂයෙන්ම තෝරලා කරන එකක්. ඊට පස්සේ මේ අවුරුද්දේ මුලදී මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහත්මයා ගැතින් මට කලා කීර්ති සම්මානය හම්බුණා. දැන් අපේ ලංකාව ගැන කල්පනා කරලා බලපුවහම ওই දෙක තමයි ඉහළම දෙක කලාකාරකුට ලබන්න පුළුවන්. ඉතින් ඒ වාග්යම උදා කරගෙන තියෙනවා. කලාවට සම්බන්ධ වෙලා කලාවෙන් ලබා ගන්න පුළුවන් උපරිම සම්මාන දෙකක් ලබාගත්තු කෙනෙක් තමයි අද දවසේදී පිළිසඳර වැඩසටහන සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔබතුමාගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක් තියෙනවා. ඔබතුමා රාජ්‍ය නිලධාරියෙක් විදිහට අපේ රට වෙනුවෙන් සේවයක් කරලා තියෙනවා. අපි ඒ මතකයත් මේ වැඩසටහනේදී අවදි කරන්න කැමතියි. ඔව්. 1965 මම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනියම් ලිපිකරුවෙක් විදිහට තමයි මගේ ජීවිතය ආරම්භ කළේ. ඊට පස්සේ එතනදී රැකියාව ස්ථිර වුණා. ස්ථිර වෙලා මම අවුරුදු 20ක් හිටියා. ඒ අතරතුරේදී මට පස්වෙනි ශ්‍රේණියේ කළමනාකාර ධූරයක් ලැබුණා. ඉතින් මම ඒ කාලේදී
මහජන සම්බන්ධතාංශයේ ඉඳගෙන තමයි හුඟක් සුබ සාධන වැඩ ප්‍රචාරක වැඩ සංගීත සම්දර්ශන අන්නේ වගේ දේවල් ගොඩක් කරා ඒ වගේම මට මගේ බාරය තමයි තිබුණේ නාරහම්පිට පාක් පාරේ ශාලිකා ශාලාව ඒ ශාලිකා ශාලාව අපි ඔය විවිධ උත්සවවලට මංගල උත්සවවලට කුලියට දුන්නා සහ අපේ සුබ සාධන වැඩවලට පාවිච්චි කළා එතනදී CTB එකේ රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්තු ඒගොල්ලෝ ගෙනල්ලා ඒගොල්ලෝගේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවරලා තිබුණේ මට ඒ විතරක් නෙමෙයි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරු භවතුන්ට ශ්‍රී ලංකාවේ ගමනාගමන පිළිබඳ කරලා ඒ ලංකා ගමන ගමන් මණ්ඩලයේ වැඩ කරන්න ඒක හරි සුවිශේෂී සේවාවක් මට කරන්න පුළුවන් වුණා මම කවදාවත් රස්සාවට ගිහිල්ලා නැහැ මම ගිහිල්ලා තියෙන්නේ සේවයට ඒක තමයි විශේෂ සේවේ වනාහි කුලි ගෙවීමකි කුමක් සඳහාද අපිට මේ පෘථිවියේ ජීවත් වෙන්න වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා ඒ වරප්‍රසාදයට අපි නැහැ මේක බෝඩිමක් ඒ අවුරුදු 50 60 70 90 100 120 වෙන්න පුළුවන් මේක తాවකාලික නවත්තම් පොලක් මේ මනුෂ්‍ය ලෝකයේ කියන්නේ එතකොට අපිට මේ ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන්ද ගස් කොළන් වතුර සතාසි උපාව මහ පොළොව මොනවත් නැතුව ඉන්න බෑ එතකොට පරිසරයෙන් තමයි අපි ජීවත් වෙන්නේ මිනිහව පරිසරයට අවශ්‍ය නැහැ හැබැයි පරිසරය අපිට අවශ්‍යයි මම හිතන්නේ වර්තමානයේදී අපිට බොහොම වැදගත් පණිවිඩයක් තමයි මිනිසට පරිසරය අවශ්‍යයි ඒ නිසා අපි පරිසරය අනිවාර්යයෙන්ම රැකගන්න ඕනේ මට ඔබතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා දැන් ඔබතුමා නිර්මාණයක් බාර ගන්නකොට ඒකේ මොන හරි තෝරා බේරා ගන්න මොන හරි නිර්ණායක මොන හරි තියෙනවද ඔබතුමා විසින් හදාගත්තු අනිවාර්යයෙන්ම තියෙනවා පොඩි අතීත කතාවක් තියෙනවා කියන්න 1956 දී ස්කෝලේ යන කාලේදී අපි කැලණියේ දලුගම තිබ්බා ක්‍රීඩා සමිතියක් ඔය ක්‍රීඩා සමිතියේ වාර්ෂික සම්මන්ත්‍රණයකදී මට නියම වුණා මේ විකට ජවනිකාවක් ඉදිරිපත් කරන්න වේදිකාවේ දැන් මට මේකට අදහසක් නැතුව ඉන්නකොට අපේ ධර්මාලෝක විද්‍යාලයේම ගුරුවරයෙක් හිටියා විජේතුංග සර් කියලා මං සර්ගෙන් ඇහුවා සර් මට මෙන්න මේ වැඩක් කළා තියෙනවා මොන මට පොඩි ප්ලොට් එකක් දෙන්න කියලා වස්තු බීජයක් පස්සේ එතුමා මට ඉඳගෙන කිව්වා 1956 මහා ඡන්දේ ඡන්ද ප්‍රතිඵල වලින් එකක් කරන්නයි කියලා දැන් මං ටිකක් කල්පනා කරා මොකද කරන්න කියලා ඉත කිව්වා ඒ බණ්ඩාරනායක මහත්තයා බලයට පත් වෙච්ච හැටි ඒ වලව්වේ අත්තනගල්ලේ මේ වලව්වේ ඒ කට්ටියත් එක්ක අහගෙන ඉන්න විදියට දැන් මට මේකේ දුර පෙනුනේ නැහැ ඉච්චර මේකේ භයානකමක් මම පිටපත ලිව්වා අපිරියල් අපිරියල් 56956 දැන් 50 රිසල්ට් එනවා දැන් මාතලෙන් නිමල් කරුණාතිලක ෆිලිප් ගුණවර්ධන විමලා විජේවර්ධන එක එක කෙනා එනවා මේගොල්ල මහජනේ දැන් මම ඒ චරිත අරගත්තා දැන් විමලා කියන එක කමලා කරා නිමල් කියන එකට විමල් දැම්ම ඔය විදිහට ෆිලිප් කියන එකට දිලිප් කියලා දැම්ම දාලා අර පයිප් එහෙම අරගෙන කළා දැන් මේක ජයපහනේ බොන වෙලාවේදී ඒ කාලේ ප්‍රසිද්ධ සිද්ධියක් තමයි බණ්ඩාරනායක මහත්තයාට පත්‍රවලින් සැහෙන මේ ඒක විවේචනය කළා තිබ්බා ගෑරුපෙන් කිරිබත් කෑවා ඒක තමයි එතන විශේෂ දේ දැන් මං බකත කරන්නේ අර ගෑරුපුව මෙහෙම අරගෙන දැන් මෙහෙම ගහලා මෙහෙම ගන්න නැතුවනේ කිරිබත් කෑල්ල මෙහෙම ගහලා කෑවා දැන් මම දන්නේ නැහැ නරඹන්න අතර ඉඳලා තියෙනවා മന്ത്രി කෙනෙක් කලාවත മന്ത്രി කෙනෙක් එයා හිටිය පිරිවරත් එක්ක දැන් මේගොල්ලන්ගේ නායකයාට මම පහර ගහනවා කියන එක තමයි මේගොල්ලෝ අර අපහාසයක් විදිහට ගන්නෙ අපහාසයක් විදිහට ගත්තේ අපහාස අපි කරන්නේ නැහැ කවදාකවත් ගන්න අපි උපහාස කරනවා උපහාසය අපහාසය අතර වෙනසක් තියෙනවා නමුත් මේගොල්ලෝ අපහාසයක් විදිහට දැක්ක ඔබ කිව්ව විදිහට දාලා අපිට ගහන්න බැලි බෝතල් ලෑස්ටි කරනවා වේදිකාවට ගහන්න මේ ආරංචිය ආව අපිට මම රඟපපා ඉන්නකොට එක පාටම ක්‍රේමහන්න එයි එදිරි එදිරි නවත්තන නවත්තන්න කියලා කියලා මාව ගත්තා තර අපේ තාත්තාත් ඔඩියන්ස් එකේ තාත්තා කිව්වා එන ගමන් ඔය ළමයාගේ රඟපෑම බොහොම හොඳයි ඔය ළමයා දක්ෂයි හැබැයි මීට පස්සේ චරිත තෝරගන්නකොට කල්පනා කරලා කරන්න කියලා ඕක තමයි අර මේ ඉන්ජෙක්ෂන් එක මට හම්බෙන්නේ ඒ එකම මම අමතක වෙන්න ඉස්සෙල්ලා කියන්න ඕන
තාත්තා දීපු ඊළඟ අවවාදය අපි සිකරට් බිව්වා කියලා මල්ලි කෙනෙක් ඇවිල්ලා කියලා තාත්තා නඩුව ඇහුවා අහලා මට ඉඳගෙන මම බිව්වා කිව්වෙත් නැහැ කිව්වෙත් නැහැ තාත්තා කිව්වා ඔය ළමයාගෙන් කවුරු හරි ඇහුවොත් කොහෙද ගියේ කියලා ඒ අහපු එකනට කියන්න පුළුවන් තරකට යන්න ඕන කවුරු හරි ඇහුවොත් ඔය ළමයාගෙන් මොනවද එහෙදි කළේ කියලා කියන්න පුළුවන් දෙයක් කරන්න ඕන මොනවද එහෙදි කතා කරේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කතා කරන්න ඔච්චරයි ඔය ගල්තුන උඩ තමයි මගේ ජීවිතේ ගොඩනැගිලා තියෙන්නේ මම හිතන්නේ ඔබතුමා නිර්මාණයක් තෝරගනිද්දී තෝරා බේරා ගැනීමට ලක් කරනවා ඒකට යම් පදනමක් මත පිහිටලා ඉඳලා දැන් LB ෆිනෑන්ස් ආයතනයෙන් ඔබතුමාට ආරාධනයක් ලැබෙනවා සන්නාම තානාපතිවරයෙක් වශයෙන් කටයුතු කරන්න ඔබතුමා ඒ ආරාධනේ පිළි අරගෙන තියෙනවා අපිට ඒකට පොඩ්ඩක් හේතුවක් සාධාරණ කරන්න ඔව් දැන් මට මගේ මේ ලබන අවුරුද්ද වෙනකොට මගේ කලා ජීවිතේට අවුරුදු 60ක් වෙනවා දශක 6ක් එතකොට මම රංගනයේට පෙවිසෙලා මුල් කාලේදී 70 80 දශකේ ඉඳලාම විශේෂයෙන්ම රූපවාහිනිය ආවට පස්සේ එක්තරා ප්‍රමාණයක ජනප්‍රියත්වයක් ඇති වුණා. ඒ ඇති වුණ අපහාම මට කතා කරා හැම දෙයක් ගැනම. ඉස්සෙල්ලාම මට හම්බ වුණේ කේක් ගැන කතා කරන්න. කුරුණෑගල. මම කොමට කේක් කන්න ඕන ඔයගලන්ට. ඒක කෑවොත් කාලා මට ඒක හොඳයි කියලා හිතුණොත් තමයි කරන්නේ. සල්ලි දුන්න පළියට කරන්නේ නැහැ. පස්සේ ඒගොල්ලෝ ගෙනත් දුන්නා මේක දිගටම මෙහෙම තියනවාද කියලා අත් වශයෙන්ම හොඳයි. අන්න මම පෙනී හිටියා උඹුල් මේක. ඊට පස්සේ ලංකාවේ ඔබතුමාලාට ප්‍රදාච සිංහ සමාගමේ මට කතා කරා ටීවී ගැන. හරි හොඳ ආයතනයක්. ඒ විකුණන භාණ්ඩ හොඳයි. මම මේකට ගියා. ඊට පස්සේ බිස්කට් සම්බන්ධව ඒකේ අර සුපර් කියන්නේ නිකන් නෙමෙයි කියලා සිංහලෙන් ඉස්සෙල්ලාම ලංකාවට කිව්වේ මම විජේ කොරේ මහත්මයා තමයි ඉංග්‍රීසියෙන් කිව්වේ දැන් මේ බිස්කට් මම කනවා ඒක හොඳයි ඒ කම්පැනි ගැන අපිට විශ්වාසයක් තියෙනවා එතකොට LB ෆයිනෑන්ස් ආයතනයට කතා කරනකොට මම කාලයක් තිස්සේ LB ෆයිනෑන්ස් කියන්නේ මොකද්ද කියලා දන්නවා අයිතිකරුවා කොයි වගේද මොන මොන විදිහේද අපි පත්තර බලනවා පත්තරවල තියෙනවා ව්‍යාපාර කටයුතු බැංකු අරවාමව කරනකොට කඩාවැටෙනවා තියෙනවා දියුණු වෙන්නේ තියෙනවා ඔක්කොම තියෙනවා तर मट कथा मेके यशु मुदल तंपत इट पास मेरागन अभी कथा करें मेक कथा कर मंग कल्पना करम तोरगा हेतु मुखदोरगत हम हे मट किए ओब अभी तोरगत निर्माण करू अभी मट कि मंगेट एक गौना एक गौ वेला मैं कर मुखद मेतन दी विश्वास वचने विश्वास यतकोट මේ ආයතනය රටේ ජනතාවට විශ්වාසයක් තියාගෙන කටයුතු කරනවා කියන එක මම පිළිගන්නේ නිසා තමයි මම කිව්වේ. නැත්තම් මම කියන්නේ නැහැ කෝටියක් දුන්නා. එතකොට දැන් මම එක දැන් ප්‍රචාරක මේකක් වුණත් දැන් රටේ පිළිගත්ත මිනිහෙක් කියනකොට තමයි ඒක පිළිගන්නේ. දැන් අපි හිතමුකෝ දුෂ්ට චරිත රඟපාන නළුවෙක් කවදාවත් ගන්නෙ නැහැ මේ වෙළඳ දැන්වීමකට. අරගත්තාම ඒක නෑ අර 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 මහජනයාගේ මිනිහක් වෙන්නට ඕන. ඉතින් මට වඩා දක්ෂ ප්‍රසිද්ධ ජනප්‍රියයි ඉන්නේ කැත්ත. නමුත් අර මගේ ළඟ තියෙන සූසුකම තියෙන අය අඩුයි. ඒක මම බොහොම නිහතමානී ආඩම්බරෙන් කියනවා. දැන් මම අපි මේ රටේ ජීවත් වෙනකොට මේ රටේ සංස්කෘතිය මේ රටේ පොදු ජනතාවගේ ඉන්න මානසික මට්ටම ඒගොල්ලන්ගේ තියෙන ආකල්ප එහෙමත් අපි අධ්‍යයන කළා තියෙන්න ඕන. එතකොට තමයි ඒක කරන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමා LB ෆිනෑන්ස් ආයතනයේ පිළිබඳව ඒ ලබා දෙන තක්සේරුවට මට තව දෙයක් ඔබතුමාගෙන් අහන්න තියෙනවා දැන් අපේ රටේ සම්මාන උළෙලවල් රසක් තියෙනවා රාජ්‍ය සම්මාන උළෙලවල් තියෙනවා ආයතන මගින් නිර්මාණය කරන සම්මාන උළෙලවල් තියෙනවා ඒ අතරේදී ඔබතුමත් සම්මාන උළෙලක් පවත්වාගෙන යනවා ඔබතුමාගේ මිහිඳු සංස්කෘතික පදනම හරහා සුවද පද්ම නමින් ඇයි කලාකරුවන් අගය කරන්න සම්මාන උළෙලවල් රසක් මේ රටේ තියෙනකොට ඔබතුමත් සම්මාන උළෙලක් මෙහෙම සංවිධානය කරන්න මොකද විශේෂ හේතුවක් තියෙනවද ඒ සඳහා? ඔව්. දැන් සරසවි සම්මාන විවිධ සම්මාන තියෙනවා. ඒ හැම සම්මාන උළෙලක්ම කරන්නේ තරගයක් විදිහට දක්ෂ සංගීතඥයෙක් දක්ෂ ගායිකා ගායිකාව නළුවා නිළියට. දැන් සුවද පද්මකේ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ.
සූදපත්ම ඇවිල්ලා කළගුණ සැලකීම කෘතවේදී කෘතවේදී හැබැයි රජේනොත් සංස්කෘතික දෙපාර්තමේන්තුවත් ඒ වැඩේ කරනවා දැන් කලාසූරි කලා කීර්ති ඒක නිසා පළගඩ දේශබන්දු දේශ කීර්ති ওই විදිහව තියෙනවා ඒ ඒ ඒක වෙනයි ඒක ඇවිල්ලා මේ සමාජයට කරපු පොදු සේවයට අගයීමක් වශයෙන් තියෙන්නේ එතකොට දැන් මම සංවිධානය කරන එක මේදු සංස්කෘතික පදමේ වැඩේක තියෙන්නේ එතනදී තියෙනවා පියවරවල් කීපයක් දැන් පළවෙනි එක තමයි ජාතික තලයේ කලාකරුවෝ 16 දෙනෙක් තෝරගන්නවා ඒකෙදී අපි මුදල් පිරිනමන්නේ ඒගොල්ලන්ට මේ සම්මානයක් දෙන්නේ දෙවෙනි එක ඇවිල්ලා වයසට ගිය විශ්‍රාම ගිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය එහෙම නැත්නම් ආර්ථික තත්ත්වයෙන් පහතට වැටීම වැඩි දේවල් තියෙනවා ඒක සහ කලාවට ඔහු ඇය කරපු සේවය ඒකෙදී ඒ ටික දෙනවා ඊළඟ එකේදී දැන් අපි ගිය අවුරුද්දේ ඉඳලා ඉති පටන් ගත්තා තව එකක් එකතු කරුවා ඒක තමයි දැන් කලාකරුවෙක් ජීවත් වෙලා ඉන්නකොට ඒ කලාකරුවාට සමාජයට සේවය කරන්න ශේෂ්ත්‍රය තුලින් ඔහුගේ බිරිඳ විශාල කැපවීමක් කරනවා ලොකු කැපවීමක් කරනවා වැලක් කළාට මාස ගණන් අපි එළියේ නමුත් දරුවන්ගේ වැඩ ඔක්කොම කරන්න ගෙදර බිරිඳ එතකොට මේ කලංකරුවා මිය ගියාම අර දරුවෝ දිහාවත් අර බිරිඳ දිහාවත් කවුරුත් බලන්නේ නැහැ අඩු ගානේ ආරාධනා පත්‍රයක්වත් අරින්නේ නැහැ දැන් මම ඉන්නවා දැන් මම මරුණට පස්සේ අපේ දැන් මම ඉඳද්දී අපේ වයිෆ් මං එක්කගෙන යනවා මම නැති වුණොත් මොකද කරන්නේ මම කල්පනා කරා මේක අපේ තියෙන ලොකු අඩුවක් අපි මේගොල්ලන් අගේ කරන්න ඕන නිකන් අගේ කළා හරියන්නේ නැහැ මුදල් දෙන්න ඕන අම්ම කෙනෙකුටම සල්ලි දෙනවා ඊළඟ එක තමයි ලොකුම සම්මානයක් يعني සුසේවා බානි සම්මානයක අයිරංගනි සේරසිංහ සිබිල් වැත්තසිංහ එඩ්වින් ආරිදාස ලෙස්ටර් ජේම්ස් පීරිස් සුමිත්‍රා පීරිස් ඒ වගේ අය මොකද ඒගොල්ලෝ අපේ රටේ වාසනාවට පහළ වෙච්ච කලාකරුවෝ හරි අති විශාල සේවාවක්. එතකොට ඒක දෙනවා. දැන් මොකද්ද මේකෙන් වෙන්නේ? මංගල සූත්‍රයේ තියෙනවා පූජාතු පූජනීයන්නම් කියලා. පිදී උත්තම් පුදන්න ඕන. අනිත් එක කලගුණ සැලකිල්ල අපි ළඟ තියෙන්න ඕන. අපි ඇවිල්ලා දැන් මම බෞද්ධෙක් හැටියට මම කියන්නේ ගහකට වඳින පිරිසක් නේ අපි. ජීවමාන බුදුන් විදිහට තමයි අපි ගහට නෙමෙයි වඳින්නේ. सिद्धार्थ गौतम बुधु पीहित वेच मे वेकट इतकोट बुधुहा एक संकेत मेकतम अपे संस्कृति मुदु मुल मुल गल दौपिया अंट इगन गोल तम बेडकर्ण सेवास्थान खन पिंगानट पवा अभिगारो इतकोट मिनिगे युतक सिद्धवे ඔබතුමා බිරිඳ ගැන මතක් කරා අපි පොඩ්ඩක් දැනගන්න කැමති ඒ අතීතයත් මේක යෝජිත විවාහයක්ද නැත්නම් ප්‍රේම සම්බන්ධතාවයක් නිසා පසු කාලින විවාහ වුණාද කොහොමද විස්තර නෑ ඔය කැලණි ධර්මාලෝක විද්‍යාලයේ ඉඳද්දී මේ නාට්‍ය කරේ ඉතින් ඔය නාට්‍ය අධ්‍යක්ෂවරයා මමනේ එතකොට ඔකට ගෑණ ළමයි පිරිමි ළමයි තෝරගන්නවනේ ඉතින් සුදුසුදු කියලා නාට්‍යයක් නිෂ්පාදනය කරා ඕකේ තියෙනවා ලිඳලඟ දර්ශනයක් තියෙනවා නිකන් ඕපදූප කතා කරන මේ ලීලයි කමලයි චම්පයි රේකයි කියලා. ඉතින් ගෑන් ළමයි හතර දෙනෙක් ඒකට ගත්තා. ඉතින් හතරක පුහුණු වීම කරනවා ඉස්කෝලෙන් පස්සෙත් පුහුණු වීම කරනවා. ඊට පස්සේ ඉතින් අර මගේ වැඩවලට වැඩියම උදව් කරන කෙනෙක් හිටියා. එයාගේ නම ශ්‍රියා. පස්සේ ඔහොම තිබුණාම දැන් ලෙන්ගතුකම වැඩි වුණා. ප්‍රේම කතන්දරයක් නෑ එතෙන්දී පොඩි පන්ති වලනේ. ඊට පස්සේ ඉස්කෝලේදී ඇතිවෙච්ච ඒ මිත්‍රත්වය දිගටම පවතින්න පටන් ගත්තා. දිවිතෙන් පටන් ගත්තාම ඒක ආදරයකට පෙරළුණා. ඊට පස්සේ දෙපැත්තෙම විරුද්ධ වුණා. දෙපැත්තම සතුටු කරගත්තා. අර සිංහලෙන් කියනවනේ ගමේ භාෂාවෙන් හතර වර්ගේ නෑදෑයන්ගේ ආශිර්වාදය ලැබලා මේ මම අපි විවාහ වුණා දැන් අපිට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා දරු මුණුපුරු 7 දෙනෙක් ඉන්නවා මම දැන්ටම මේ තව පොඩි දැන් විවාහ වෙන තැනේදී අර අවසර ගන්න පොඩ්ඩක් ඒකෙදි මොකක්ද රසබර සිද්ධියක් එහෙම නැද්ද හොඳ මන්ද මොකද දෙපැත්තකින් විරුද්ධ වෙනකොට දැන් අපි දන්නවා ගොඩක් කාලවලට ඕක නවතින්න පුළුවන් හැබැයි දැන් මේක එහෙම නෙමෙයි මේක දැන් ජයග්‍රහණය කරලා තියෙන දෙපැත්තෙන් විරුද්ධ වුණාම එතනදි මොකුත් නැද්ද රසබර සිදුවීමක් එහෙම රසබර සිදුවීමක් කියන්නේ මෙහෙමයි දැන්
මෙහෙම එකක් වුණා. දැන් මට හිතුනේ ඒ කාලේ ඉඳලාම රස්සාවකට යන්නේ නැතුව, සවකට යන්නේ නැතුව පූර්ණ කාලීන කලාකරුවෙක් වෙන්න. දැන් මම එහෙමයි හිතාගෙන හිටියේ. මං හිතුවා මේකෙන් මට යන්න පුළුවන් කියලා. එහෙම ගිය අය ඉන්නෝ. ඊට පස්සේ 1961 දී වෙස්සන්තර නාට්‍ය මම රඟපෑවා. වෙස්සන්තර නාට්‍ය ඩිජාමන රුක්මනී දේවිත් එක්ක තමයි හිටියේ. ඒකේ ප්‍රධාන චරිතයක තමයි ජූතක බවුණගේ චරිතය. දැන් ප්‍රධාන චරිතේනේ මම. දැන් එතකොට මට අවුරුදු 20යි කාලේ. 20 21 20යි. දැන් ඒගොල්ලන්ගේ තාත් අම්මට නංගිලාට ඔක්කොටම ආරාධනා දුන්නා මේක බලන්න. දැන් අම්මා දන්නේ නැහැ මේ අපේ සම්බන්ධය. නංගිලා දන්නවා, එක නංගි කෙනෙක් දන්නවා. ඉතින් දැන් මේ දැන් අර නංගි කියන මේ අපේ අක්කයි යාළුවෙලා ඉන්නේ හරියට එකයි. දැන් ඒ මිනිහයා දකින්නේ මේ අවුරුදු 80කට එහා පැත්තේ කොඳ නැවෙලා ඉන්න මේ දුර්ලභ මිනිහෙක්නේ, බමුණෙක්නේ. ජූතක බමුණා විදියටද? ඔව් ජූතක බමුණා විදියට. අම්මා කියලා තියෙනවා අපේ දරුවෝ බමුණන්ට දෙන්න. හරිද? තාත්තා කිව්ව කියලා තියෙනවා කලාකරු හිඟන්නු. හිඟන්නන්ටත් දෙන්න බෑ ගෑනු ළමයි. අන්න රැකියාවක් කරන්න. ඒක නිසා තමයි සීටිබි කිටිගේ. මොකද අපේ පවුල ගැන කතා කරන විශේෂයෙන්ම කතා කරන සුනිල් එදිරිසිංහ ගැන. එතනදී මාතරාච්චි මගේ පළවෙනි චිත්‍රපටය, සුනිල් මල්ලිගේ පළවෙනි ගීත ගායනය, වික්ටර් රත්නායකගේ පළවෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය, වලී නානාකරගේ පළවෙනි සහ අන්තිම ගීත රචනය. එතන දැන් සාමාන්‍යයෙන් තුන් කුළුඳුල් කියලා කියන්නේ. මේක සිව් කුළුඳුල්. ඒක විශේෂයි. එතකොට ඊළඟ කාරණාව තමයි මේ අපේ පවුලේ අක්කලා 4 දෙනාගෙන් 3 දෙනෙක්ම ගුරුවරු, එක්කෙනෙක් විදුහල්පතිනිය. තාත්තා මේ රජයේ උසස් විද්‍යාලයේ වචන ආනන්ද විද්‍යාලයේ ඩී.බි. ජයතිලක මැතිතුමාගේ කාලේ ගුරුවරයෙක් හැටියට වැඩ කරලා තියෙනවා. ඩී.බි. ජයතිලක මැතිතුමාගේ ලේකම්වරයා හැටියට වැඩ කරා. මගේ ලොකු අයියා අවුරුදු 28ක් හිටපු පළවෙනි විධායක ජනාධිපති ජයජාදල මහත්තයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් වැඩ කරලා තියෙනවා. ඉතින් තව මල්ලි කෙනෙක් ඉන්නවා, එයා මහවැලියට සම්බන්ධව වැඩ කරා. පස්සේ ආ ව්‍යාපාර කරා. මොකයි පවුලේ පසුබිම. ඉතින් දැන් ආපහු හැරලා බලපුවාම උගාක් ජීවිතත් එක්ක සසඳලා බලනකොට සතුට වෙන්න පුළුවන් ගමනක් තියෙනවා. මම හිතන්නේ බොහෝ ඇසූ පිරු ඇති විශ්වකෝෂයක් බඳු කෙනෙක් එක්ක කතා කරනකොට වෙලාව යනම අපිට දැනෙන්නේවත් නැහැ. මම හිතන ඕනෑම විෂයක් සම්බන්ධව මෙතුමත් එක්ක කතා කරද්දී එතුමගේ තියෙන බහුශ්‍රුතභාවය මේ වැඩසටහන බලන ඔබට මනාවට පැහැදිලි වෙනවා. ඔබතුමාට බෙහෙත් නිසුතිවන්ත වෙනවා. අද දවසේදී අපි වැඩසටහන සම්බන්ධ වුණාට අපි පුංචි අදහසක් දක්වමු. කොහොමද මේ පිළිසඳර වැඩසටහන පිළිබඳව? මෙහෙමයි. දැන් අත් වශයෙන්ම නව තාක්ෂණ විශේෂයෙන්ම මාධ්‍ය සමාජ ජාලය හරිම ජනප්‍රිය වෙලා තියෙනවා. විවිධ වැඩසටහන් තියෙනවා. දැන් මෙන්න මේ විදියට දැනුගත් අත්දැකීම් තියෙන කෙනෙක්ව එක මෙහෙම සම්මුඛ සාකච්ඡාවක් කරපුවාම ඒක අහගෙන ඉන්නකොට ඒගොල්ලන්ට ජීවිත දැනුමක් ලැබෙනවා, මානසික ශක්තියක්, බුද්ධි බලයක් ලැබෙනවා. හැබැයි අපි කියන දේ, අපි කරන දේ අපි ආදරෙන් කරනවා. මම මෙතන ඉඳගත්තු මොහොතේ ඉඳන් මම දන්නවා ඔබගේ දිහා බැලුවට මේ මගේ කටහඬ සහ මගේ භාව ප්‍රකාශනයේ ජනතාව සඳහායි කියලා. බොහෝම ආදරෙන්, බොහොම භක්තියෙන් වශයෙන් කරනවා. ඒක නිසා මම LB ෆයිනන්ස් ආයතනයට මම බොහොම ලෙන්ගතු කෙනෙක්. මම එහෙම දැන් වැඩ කරලා කෙනෙක් මේ 3 වෙනි අවුරුද්ද. තවදුරටත් මගේ සේවය ලබා ගත්තොත් මම ඒක දෙනවා. මොකද මේකෙන් සිද්ධ වෙනවා සමාජ මේක. එතකොට ඕගොල්ලෝ අර රුක්රෝපණ වැඩසටහන මමත් ඒකට සම්බන්ධ ඉවකාටි කටයුතු කරනවා. අපි හුඟක් ගස් හිටවලා තියෙනවා. දැන් මේ ගමන පියවර බොහොම ඉහළයි. ඒ මොකද ඒ කියන්නේ මිනිස්සු දැනුවත් වෙනවා. අද මිනිස්සු හරි කාර්ය බහුලයි. පොතපත කියවන්න, සංග්‍රහ කියවන්න බලන්න වෙලාවක් නැහැ. ඒක නිසා Tamanට විවේක තියෙන වෙලාවක මේක බොත්තම් දෙකක් මෙරිකුවා ටංගාලාග ප්‍රෝග්‍රෑම් පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මිනිස්සුන්ට හිත ගියොත් දිගටම එයා ඒක බලනවා. එතකොට අපි දැනගන්න ඕන වල්පල් මොනවාක්වත් නැතුව හරියටම අවශ්‍ය කරන සාරය ඒ අයට දෙන්න. එතකොට ඒගොල්ලෝ ඒක පිළිගන්නවා. මේක තවත් සේවාවක්. දැන් මේක ව්‍යාපාරයක් නෙමෙයිනේ. ව්‍යාපාරකෙන් අනුග්‍රහයක් තියෙනවා. ඒ ව්‍යාපාර අනුග්‍රහ දක්වන්න තුඟක් සමාජ සේවය වැඩ කරන්න බෑනේ. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපි දෙකොල්ලෝ එකතු වෙන්න ඕන. දැන් මේකෙදී මම දකින්නේ ඒක වැදගත්
फलदायी දෙයක් විදිහට. ඉතින් මම සුබ පතනවා දිගටම මේ මේ වැඩේ කරගෙන යන්න කියලා. බොහොම ස්තුතියි ඔබතුමාගේ අවංක අදහස් වෙනුවෙන් අපි නැවත වරක් පිළිසඳර වැඩසටහනකින් හමු වෙමු. ආයුබෝවන්. ආයුබෝවන්.